ජයා වෙලූන් කුපිය කෙන ඉන් ිඳගීපයක් ගෙල දෙපැත්තර විදගත්තාය. මෝතකින් කාමරය පුරා විහිදීගිය සමන්මල් සුන්ද ජායාගේ සීතර ගෙනාවයි වෙනස්ම චමත්කාර හැඟීමකි. ඇැඳගත්තා වේලාසන වැඩිදෑ ඇයට සිදුනේ පරිසර තමන් මුද්දු අඳදුරින් වැසී තිබුන් නිසාය. ඇයි කැඩපති ඉදිරේ ගීපතාවක් කැරගේ විධකෝණයන්ගෙන් තම රුවෝ දෙෙස වැැලු අය. හැඩ බලන්නට මේ කන්නාඩිය පොඩි වැඩියය ඇයට සිතුනේ. එදා ශොප්පෙගේ තිබූ විශාල කැඩපති තම රුව පෙනු හෙට චායට මතක. ආදර වැඩි නැදපුති පත්මා බත්කත් ්‍රැගෙන කාමරයට පැමිණ ඇසුවා අය. තව පරක්කුණම් බස්සල සෙනගම්මේ වෙලාසන යන තරමට හොඳයි. ජයා අම්මා වෙත හැරි විලාසිතා නිරූපූණයකදීමෙන් හැවි දෙගෙන ආවයි. පත්මා සිනාසුන දුවගේ ලඳ බොළොඳ හැසිරීමට. ආ බත්තික ජායා අම්මාදුන් පත් පාසිලේ නැහැට තබයි ඉබ ැලු අය. දැන්මම ලිහා කන්නට තරන් සූදකින් හම ආාවය. මයි යන්නගම්මේ ඡායා පහත්ති අම්මාට වැැන්දා අය. ත්මා දියනයෙගේ හිසාත ගෑවේ ආදරයි පිරුණ හැගීමෙනි අද සිට මුහු දහවලම් පාලුය මේකත් බෑගෙකි දාගෙන යන්න. උදේට ගීල්ල මැඩම්ට වදින්න කවුරු තින්න දන වදින්නේපා. පත්මා බුලත් තුරුල්ල ගත්තේ ඒ පන්සල්ලඟෙනනි මිල මුදල් සැපසම්පන් නොවනද මිනිස්කම් වලින් ඇතිම හොඳ දෙයක් නොවේ. සර්ටත් අඳන්න ඕනද ජායාත් දැඩි අසූලිතයකට පත්ත ඇසු අය. පදමා සිනාසනයි ඒ ඇයටද ප්‍රශ්නයගේ. තරුණ වැසේ කෙනෙට නම් වදින්න එපා හොඳ නෑනෙ යා උන්නේ අම්මා කිවවා නම් හුත් වඳන්නට. වැදා නම් ඔහෝ ඒකටත් කුමක්කෝ කියන ඇති. චායා මිදුරට බැස තවත්වාර කම්මා දෙෙස බලා සිනාසුනය. ඒ සංසුන් කරගත් සිත අද පාන්දරම යළි කලබලවිය. ලතාකේ ඡායා කිටි තාපේළඟ නැවැදි ලතාට කතා කනය. නගී අන්නද ඔවු අකෙ කෝ මෙහාටෙන් පෞඩර් ටිකක් වැඩි. ලතා චායා සමීපයට පැමිණ සුරතිගේ මූන අතග පෞඩර් වැඩිහරි පිස දමෝ. හොඳ වෙලාවට අක්ක දැක්කේ. නෑ එහෙමම වැඩි නෑ කොහමටත් පෞඩර වැඩිය දාන්න එපා. බස්සල ගීල බහිනකොට පිපිෙනවා. වා කොහමට සුදයි නන්ගේ. යන්නම් මක්කේ ඡායා හුරුදයංගමෝ කීවාය. ලතා අවසාන වතර ඡායාගේ සාරය සකස් කළයි. දෙවියන්ගේ පිහිටයි ගිහින් එන්න ඡායා කෙටි ගුරු පාරදිකි යනා ඇරුත්මත් ලතාත් බලා උන්නේ ආශාවෙනින්. පවු් අයිංසක කෙල්ල බත්තක ගිනිච්චද නැන්දෙ ලතා උනුවීගිය හනිින් ඇසුවා අය ගත්ත ගත්ත වැඩි ඕල අදැකී මුත්නේ මට බය මොුණවා මේ දරුවට කරන්න වේද කියලා. පත්මාකිවේ කණගාටුවත් වේදනාවත් මුසූ හදවතිනි. නැන්ද හිතනට ඔඩා ජායග හිත හයි අයි. කෙල්ලෝ ඉක්මට මෝරනෝ අපිට තේරෙන්නේ. ලතායික කතාගනොට ඔය පිරිමි ලමයි ගැන හෙම මනවාවද කියන්නේ. පත්මා කරුණා බරව සිනාසී ඇසුවාය. තාම කෙල්ලගි හිතට එහෙම දෙයක් වෙට්ලනෑ කවදර එහෙමදයක් පිළිවල්ට කරල ඉවරපු දවසර තමයි නැන්දාගේ හිතරීදා ස්නේ. ඒ හිඟන්නේෙක් වුුණත් කමන්නෑ යාට ආදරය කෙනෙක් හොයා ගත්තොත් මගේ හිත නිදහස්. ඡායාවගේ කෙල්ලිකට කොල්ලේ කම්බවනො රියට ආදරේ කරයි. මටනං ඒක නිතරම හිතෙනවා. පත්මාගෙටගේ බරවුව හදවදිනි මුළු නිියසම පාලුවේ දැන් මේ පාලුව හවස පහාය වනතුරු තිබෙන ඇත පත්මා කාමට ගොස් ජයාහදේ ගලවා තැවූ රෑඳුම් ගෙන සිපය යාලිත් නවා තැපවාය. සාමා්‍ය අතර හැරිීති වූ ජාගේ රදුුස් පන්ධන වෙනස්න්ඩ පටන්ගත්තේ කළම්ඹ පශෂන් දොරට අභියසිදී ින් පසු ජීවිතේ වැඩි පෑාගාක් ගෙවී උත්ත මේේ හල ඇට. ඒ අට කොමස් සිදුවෝධ එය දරාගතයුතුේ. ඇැ ප්‍රධාන දොරටින් ඇතුළු ව යේ ප්‍රථම රැකියාව කෙරෙේ වන් බැතිබට සිතුලි පපුුවය පුරවාාගෙනේ. ආරක්ෂික නිධාරය ජායා හා අහිංසකව සිනාසුමේ. ගුඩ් මෝනිින් මිස් මෝනිිං චායා ප්‍රසන්න ලෙස සිනාසුනය. මිස් අදහිඳල වැඩනේද. දන්න කොහොමද ඒයේ නිලංකමිස් කිව්වා. නිලංකමිස් ඇවිදද? මනෑ දැන්ගේ මිස් සුඩට යන්න. ජායා උඩ මාල්ට යන්න දොරුට ළඟ නැති පහල ඇතුුම් විලාසිතගාරය දෙෙස මෝතක් බලා උන්න අයි. කිසියෝගු තම් පැමිින් නැත. හි පෙල්ලට එල්ලා තිබ වීද විලාසිතාව වෙන් ඇදුම් පැෙළතුම් ඇද ඇගේ යොුන් සිත මෝතකට අතර මංගය. මෙවිනි සාපුොකට පැමිණ ඇදමක් ගත් කාලාලයක් මතක නැත. ඒහළ මාලට අනගිද්දේ කුමක්කෝ හේතුවන් නිසා චායට සීයේ අසංකය. එදා මේ පීගට පෙ බැ අදී ඔහු තමාෙසම බලාඋන්න අරු ඇ මතකය. ටත් පසු පාරදි හමා ගමට යන බස්නැවතුම් පෙන්නු අයු ඇයට සිවිය. මේ මහලයටට පැමිණිය මීට පෙර එක්දිනයක් හෝද ඒ දිනේ තමාටනම් ජීවිතය පවදින තුරාවට අමතක නෝනා බවනම් චායට සාතිකය. ඒ තරන් සිතන්නට දේවල් ඇගේ කුඩාසිදිර එදා සිදිය. උඩු මාහල තිබුණේ පාල ෝට ගොස්සය. සීලු කාමර වසා තිබුණේ ජායා පෙරදි ඉඳගත් පුටුවට බරවය. එදා මෙතන ඉදගෙන සිටදදිද අද ඉදිගෙන සිටදදිී ඇති වෙනස ඇ සිතුවා අ. දයිවේ තමාාව ගෙනවිත් ඇත්තේ හිතුවාටත් වඩා අඩි තුනහතර කිදිවට බව ශයා දෙැන න්නයි. ඇය හුද කලාවම අත්බෑගට දෑතම දබා ඔහේ බලා උන්න අය.හම්මාගේ බත්තගේ රස්නය අත්බෑගේ ලිදර්යෙද පලාගෙන සුරතර දැනේ. අද මේක කන්නවේද දන්නේෙ නෑ ඡායා සිතුව සැකේනී. ගුඩ් මෝනිින් ඡායා ඡාය නිලංාගේ මියුරුහනිින් ගැස්සි නැගිට් අයි. මෝනි මට සිරිසෙන අංකල් කිව් අවයා ආවා කියලා. මොක දාද මෙතන මීදගත්තේ අද ඉන්ියවූ නෑ. නිලංකා සැහැල්ලුවෙන් ගීවයි චායාදේ හිනාවට එකතුවාය. මට නිකම්ම එතනම ඉන්දවනාා. ලකි බ්ලස් එකනේද නිලංකා එසේ කීවයා බැලුවේ ජයාගේ වත දෙසේ ජායදය යනුව තම් වත දෙස කුතුහලෙන් බැලු අයයි ඇයි නෑ මොම් බැලි සාරිී ලස්සනයිද කියලා හවා ලස්සනයි කියනෝොද කියලා ඡායා ලැ්ජයෙන් පිම බලාගත්තාය. නිලංකා ය අහිංසක වත දෙෙ බලා සිනාස්සුනයි දොරෝල් අරන්නේ මැඩමු සරු යයාම ඔයාට ඉන්නවෙන්න ඇතුළේ. එතකල් මන්ලඟ ඉන්න. නිලංකා පිළිගැනිමේ කවුන්ටරේ ළඟ තිබූ ගුට ඇද චයායට පෑවායි. නිලංග කුඩාමේසි ලාච්ච එක පෙල්ට ඇර යමක් හදිස්සිං හෙව්වායි. මොනාහරි නැතිවෙලාද ඡාය පහත්තනින් ඇසුවායි. නිළංග ෆයිල් කවර අතපත ගාන අතරතුර ජයා දෙෙස බලා සිනාසුනයි. නෑ ඔයාට තියෙනව බඩ්ඩක් පෙන්න්නන්න. මංම ඒ කෙම්වවෙ. නිලං හොයන්නේ මුොකමද ජාද කුතුහලින් බලා උන්නයි. ආසාන නිලංකා දෙගට තුන නවා තිබූ කො කැබල්ලක් අතරගත්තා. මේක මතකද නිලංගා කොළ කැබැල්ල පෙන්න්න ඇසු අයි. ජායට ඒ හොඳට මතකය එදා අසංග සම්මක පරීක්ෂණනි තෝරාගන්නේ කාවදැයි කියයා වෙලාසනම ලිය නිලංකට දුන්නේ මේ කොළ කැබැල්ල. මතකයි, මොකදද නිලංග සීරට ජායගේ දිනිත් දෙෙස දෙබ්බලා ඇසු අය. ඉදා ස මැඩම් තෝරාගන්නේ මියාව කියල් ලියලා ඔයටට දුන්නේ හරියට හරි දන්නවද මේකකි ලියල සර්දුන්නේ කාගෙනද කියලා. ජායා එන්සක විිම්බලා ගත්තාය. සමමාරටෝ තෝරාගන්න ඇත්තේ වෙන කෙනෙකු වන්නට ඇ. දන්න එදා ගොඩාකා ඇවිත් උනනේ එයින් එක්කෙනෙක් කැන. ඇය වචන ගැටගස්වාය. මම්ම එක පෙන්වා කියලා ආඩම්බර වෙන්නපා හවා මගේ නංගි කෙනෙක් වොගේ කියලා හිතල මම්මක පෙන්න්නන්නේ. හා බලන්න. ඡායාඒ කඩදාසි කොලේ අතර ගත්තය කැහෙන සුරතිනි. ඒේ ලියතිබූ වැැකී දකිද්දගේ මුළු පහමු සීතලවය. තැමිලිපාට සාරි ඇඳගෙන ඉන්න සුදුගරල්ල. ඡායා මෝතා කදාාගත නොහෙකව ඒ පිළිවෙලක් නොව සිංහල අකරුදෙස බලා උන්නයි. අනතුර ඇන් නිලංකා දෙ ැලවේ මාහාපුදමේනි. මයින්නේේද ඉන්ට කරන්නත් කලින් කෝමද සොදන්නේ ජාය ආසරම ඇසවායි ඇත්තරම ඇයටඒ ප්‍රශ්නයකි. ඒ ඇයි කියලා ඔයටට වැඩගන්නකොට තේරේ අදට ඔය ඇති පුළුවන් තරම් මැඩම්ටයි සර්ට ආදරෙන් ඉන්න. වාට වරදින්නේ. කාර්යාල වලද හමොන බොහෝ දෙනා කොහකේ කවුරුත් බලන්න එනෙනෙකු කපාහෝ හාම් පුතුන්ට ලංවන්නටඒ අතින් චායට නිලංකාගෙන පුදුමේ මැඩම් ඔොයාාව තති ලොක විශවාසයකින් කවදාවත් ඒ විශවාස කඩන්නන්නේ එා. හම ැන වැඩ කරන්න අපිියගේ දුපත් කෙල්ලට ැබෙනකම් පූරුව පිනක්. ඔය ඔයගත තැන්ට මඩම් මීට කලින් ගර්ස්ලා දෙතුන්දි නිර්මගත්තා. දවස් දෙතුනේ අනකොට මගේවත් මුණ බලන්න. ඒත් මම ඉනාවෙල්ල ළඟට ගිල්ල කතා කලා. අදේ අයන ඒත් මම ඉන්නවා. ඔය හෙම් වෙන්නෑ කියල මට හිතවා. අද මඩම් නිසා චුට්ටක්කර ඕල ඔස්සල උන්නට චයා මමාත් හරි දුපත් කෙල්ලි.මඩම් මට ඔයාගැත් කිවවා ඕවන ප්‍රශ්නයම් ට කියන්න මම් මට පුළුව මවිදිීට උදව කරන්න. පි අාවය කොතනින්ද කියලබී තරක් අතක තියාගන්න තරහ නෑනි මංමඒවා කිවට නිලංක ඇස් පුංචකර ඇසුවායයි. අනේනෑ කොච්චර දෙියද්දම මෙහිමුවත් මට කියව්පු එකක මංහරි බයින් අරගේටෙන් වනා තැතුල්ලුුණ හව දැක්කම හිතර තුට්ටක් සැනසීමක්කාේ. මන් දන්න චාය මැඩැම් සර්ටට වගේ මූුණ බල්ල නම් කියන්න මන්ඳන්න ඒත් මට හිතන ඔය ගොඩක් කාලයා කපිළංඟ ඉන්නේී කියලා. චයට සැනසිල්ල දැන්නේ යට ඉල්ලංකා ගෙන ඇතිවවිද ප්‍රසාදේගේ. ම කුණතු රැකයාාව දැන්ම සුන්දරයයි චායා ප්‍රතන් වට සිතු අය. ඒ සමග මගේ රණතුංග මහත්මයත් ඇ පිටු පස අසංකත් උඩුමහට ගඩ විය ජායත් නිලංකා නැගිට්ට එකම් විටේ. ගුඩ් මෝනිින් වැඩම් ගුඩ් මනිින්ස දෙදෙනම කීව එකම් විටේ. මෝනිින් දරුවනි මොකදමග අලුත් කෙල්ලෝ නිලංකා රිශිප්ෂන් වැඩට ගත්තද. රණතුංග මහත්මය ඇසේ සිනාසීගෙනමේ. අසංක කොනක සිටි ජායා දෙස බලාඋන්නේය. ජායා මටත් කලින් ඇවිල්ල මඩම්. ඒ හොඳයි ඉන්නමන් චුට්ටින් කතා කරන්න රටතුග හධම මේ කාරයයාල ඇතුට ගියපසු අසං ජයායවෙත වක් පමණක් බලා පිගෙනීමේ කවුන්ටරය අසල තිබූ කැර කෙෙන මුඩා පුටුවේ වාඩියේ හ අ අපියෙස ඉඳගෙන ඉන්නට තරම් ශක්තියක් නොව නිසා ඡායා හිටගෙනම උන්නාය. නැවත වරා කසංග බලද්ධේ ජායා සුදර් ලෙස වවා සිනාසුනාය. අසංගක සිත මොහොතකට අවුල්ලිය. මෙය අඒ විශ්වාස කලේ නෑනේද නිලක මම කිව්වම. ඕහඒ කියාව ජායා දෙස තව වරක් බලන්නට අවස්සාාවක් යොදාගත්තායි. ජයා නිලංකා දෙසත් ඔහ දෙසත් සමාවයදින්නා බදු බැල්මක් හෙළවාය. අනේ නෑස කෙල්ල විශ්වාස කලා ඒක න්‍යාවේ යමක් කියයුතුද නැත්තන් නීඩියෝ සිටියයුතුද කියා සිතාගන්නට ජායට නොහැකිවිය. මට හර්ෂිණයට කෝල් එක ගන්න නිලංකාඒවරෝ උන්නේ බිම්බලාගෙනමේ ජායා තාමත් හිටකත් ගමන්ම. හර්සිිනිිමිස් මෙච්චරුදින් නැගිල්ල නැතු ඇති. නැගිල්ල නැත්ත ැගිට්ටන්න ඕන හොයා ගන්න. අරෂණය සංකගේ පෙම්මතිය වියයුතුයයි ජායා නි මට අනුමාන කලාාය. පරිං වෙනවා සර්ම කතා කරන්න අනිත් පාර මට බනි නින්ද කැඩුව කියලා . නිලංකා රිසිවරය අසංක අතර දුන්නයි. ඕ කල්පනා බරෝ ඒකාන්ට කර තබාගෙන උන්නේ. අදත් නින්ද කැඩුවන්නේේද. සොරි බා ඔහු කතාගනි මුළුදුවේ තමා සිතුවා හරි මේ ඕගගේ පෙම්මති වීයුතුය. අවසට මොකද කරන්නේ හරිමං එන්නක් කෝ ලොකුමමාම ගෙදර ඉන්නවාද ය අ සංක ඥාතිස්ෝරයක වියවුතුයයි ඊළඟවරචා සිතුවයයි තැන් ආයිත් කොට්ට බදාගන්නතු ගිල්ලම නොදගන්නවා. හ ොරකදනෙ දබා යලි ායදෙස බැලුවේ. එවර දෑයි සිනසුනා පමණි. නිලංකා මං ආන්නමයි හිටියේ මොකදර මයුර බලන්න බල්ල වෙලාට සාපය කොක් අල්ලගෙන වාඩිලඉන්න. ශෝරුම් ගර්ස්ල ගන්නේ වාඩිල සැපවිදි නැනෙමේනි අසක බැෑරුන් ලෙසඇසුවේ. යා බි බලාගෙනෙම උන්නාය මයුරට බෙක් ලැබෙන්න මුල් සතිවල ටික් කලන්තේවගේ එනවනේ ඒකයි මංහිතන්නේ. ඇත්තද බාලා ලැබැනි ඉන්නකොට එචරාමාරුව වෙනවාද. හු ඇසේ නිලංකා දෙෙස පමණවවා චයා දෙසද බලාය. ඒ බැල්මිරේ ඔයාලටත් ඒ එක ැල්ලතිී නොද වැන හැහීමමකි. චුට්ට කමාරෙස කන්න බෑ උදේ වරුවම වමන එනවා කලන්තය වගේ. අම්මට තාම කියලා නැද්ද මටත්කිව පෙරේද හෙට නිද කියයි ගෑනු ළම වැට ගත්තම තියන කරද. තින්නේ බපක් හදා ගන්නද. අසග නිලංකා දෙෙස බලා අහද්‍යේ ෝ ායා දෙසද බැලූයේ ඡායා වඩා පුළුල සිනාසුනයි. නොට අවශ්‍යයේ මේකදඇසනේ ඒ හිනා වැඩින් තැක ගන්නටය. බාල හදාගන්න ඉසල බඳන්නේ පැයිනිස නිලංකා සිනාව සගවා කීවාය. එකවරම ඇතුමක්කාාවෙන් නිලංකා දුරකදන ගත්තායි. ඒ අවසරෙන් අසංග තාවයික්රක් පමණක් ඡාය දෙෙස බලා නැගිටේ. සාපපු පුරමතුව අදව නොතිවූ පිරුණු බව කකද ඇතයි ඇතුළට අදදිස් චාසංකර සිතු. වැඩ ොයට එන්නලු නිලංග දුරගදින අතව ගීවයි. චයා අත්බෑගේ කරට දමාගෙන නිලළං ස්త ර වී දුර ොර ෙමීට ල් ළ